මෙවන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින්ග්ස් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය මෙහෙමත් මහ උන් හොරා කන ඒවට පව් ගෙවන රටවැසියන් ඉන්න රටක් ලෝකයේ වෙන කොහේවත්ම නැතු ඇති ඇත්තමයි දේශපාලනඥයින් සේම කරට කර නිලධාරීනොත් හොඳ හැටි හොරා කන රටක් නේද ඊට පස්සේ මහ උන්දලා ගල් පැලෙන බේගල් ඇදබානවා අනේ ඉතින් ඒවත් කට ඇරගෙන අහගෙන ඉන්න රටවැසියන් ටිකකුත් වෙන ලෝකේ කොහේවත්ම නැතුව ඇති නේද එහෙම කියලා අද ටෙලිවැකිය ආරම්භ කරන්නේ විගණකාධිපති වාර්ෂික වාර්තාව 20යි 20 න් හොඳේ දැන් මුලින්ම බලමු අපේ විදේශ සේවයේ අරමුණ ඊට පස්සෙ කතාවට එන්නම් අද ඒක හරි වැදගත් මොකද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ හෙට ඡන්ද විමසීම තියෙනවා බලවත් රටවල් ටික නම් දැනටමත් විරුද්ධයි ඡන්දය දෙන නොදෙන අය ගැන හෙට බලමුකෝ නේද දැන් විදේශ සේවයේ මූලික අරමුණ කල්පනා කරමු මූලික අරමුණ තමයි මිත්‍රශීලී සම්බන්ධතා පවත්වගෙන යාම මිත්‍රශීලී බව ලෝකයේ අනිකුත් රටවල් එක්ක පවත්වගෙන යාම අපේ ජාතික අභිලාෂයන් ප්‍රවර්ධනය කිරීම එසේම ශ්‍රී ලංකාවේ මේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයෝ ඉන්නවනේ ආගේ ව්‍යාපාරිකින්ට ඒ විදේශ රටවල වෙළඳපොළ බාධා ඉවත් කරලා දීම ඒ වගේමයි ශ්‍රී ලංකාවේ ආයෝජන හා සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් ආන් ඒ රටවල් තුල ක්‍රියාත්මක වීම ඕක හරි වැදගත් ශ්‍රී ලංකාවේ ආයෝජන හා සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් ඒ ඒ රටවල් ඇතුළේ ඉඳලා ක්‍රියාත්මක වීම ඔන්න දැන් ඒ සඳහා විදේශ අමාත්‍යාංශය යටතේ රාජ්‍ය අමාත්‍යාංශයක් තියෙනවා දෙපාර්තමේන්තුවක් තියෙනවා ව්‍යවස්ථාපිත මණ්ඩල ආයතන ඒ කියන්නේ දෙකක් තියෙනවා තානාපති කාර්යාල 37ක් තියෙනවා හොඳට අහගන්න තානාපති කාර්යාල 37ක් මහකොමසාරිස් කාර්යාල 13ක් එතකොට මේ කන්සල් ජෙනරල් කාර්යාල ඒ 13ක් තියෙනවා එක්සත් ජාතීන් සඳහා නිත්‍ය දූත මණ්ඩල දෙකක් ඉන්නවා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලයක් තියෙනවා දැන් ඔය මේ කියන ටික සඳහා මේ සාමාන්‍යයෙන් වර්ෂයකට 20යි 20 ගත්තොත් 20යි 20 වර්ෂයේදී තරක් රුපියල් මිලියන 12398ක ප්‍රතිපාදන පාර්ලිමේන්තුවෙන් බෙන් කරලා තියෙනවා රුපියල් 12308ක් මිලියන රුපියල් මිලියන 12398 ඒ කියන්නේ කෝටි වලින් ගත්තොත් රුපියල් කෝටි 1239ක් විතර ඔන්න වෙන් කරලා තියෙනවා වෙන් කරනවා නෙමෙයි වැය කරනවා හොඳේ වැය කරලා තියෙනවා දැන් ලැජ්ජා සහගතම කාරණේ එන්නේ ඔන්න මින් පසුවයි හරිද දැන් අහගන්න හොඳට දැන් මේ විදේශගත කාර්ය මණ්ඩල වලට ඒ කියන්නේ ඒ ඒ රටවල ඉන්න ඉතින් නිවාස දෙන්න එපා නේද අගු පිළවල ලඟින්ට බෑනේ ඔන්න බලන්නකො මේ අපේ විදේශ සේවයේ කාර්යක්ෂමතාවය තමන් ඉන්න ගෙදරින්ම ගණන් හදාගන්න හොඳේ 1972 දී ඔය ස්විඩ්නින් මිලදීගෙන තියෙනවා ශ්‍රී ලංකා තානාපති නිල නිවස සඳහා ගොඩනැගිල්ල හරිද 2011 ඉඳලා ඔක භාවිතෙන් අයින් කරලා පාවිච්චි කරන්නේ නැහැ පාවිච්චි කරන්න බැරි හේතු ඇතිනේ අලුත් වැඩියා කරන්න ඕනේ එහෙම නැත්නම් වෙන අලුත් ගොඩනැගිල්ලක් හදන්න ඕනේ ඒක ඇතුලේ හැබැයි 20යි 20 වර්ෂයේ වෙනකම්ම ගොඩනැගිලි කුලී ගෙවලා තියෙනවා ගොඩනැගිලි කුලී ගෙවලා තියෙනවා 20යි 20 රුපියල් මිලියන 20.83ක් ගෙවලා මාරයි නේද පදිංචිත් නැහැ නමුත් කුලිය ගෙවනවා ඒ වගේමයි ඕස්ට්‍රේලියාවේ කැන්බරාහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සතු ගොඩනැගිලි දෙකක් තියෙනවා. පිළිවෙලින් 2007 දී සහ 2012 දී තමයි ඒ වයේ භාවිතය අතහැරලා තියෙන්නේ. 2007 දී 2012 දී. 20යි 20 දීත් ගොඩනැගිලි කුලිය ලෙස රුපියල් මිලියන 6.61ක් ගෙවලා. අතහැරියත් ගෙවන රටක් මේක නේද? එහෙමම අසරණ කරන්නේ නැහැ නේද? කාට කාට හරි කවුරු කවුරු හරි දන්න
ගොඩනැගිලි මේවා හොඳේ අයිතිකාරයෝ නැති ඒවා නෙමෙයි ඈ. එහෙම ගොඩනැගිලි නෙමෙයි අර. එහෙම ගොඩනැගිලි තිබුණනේ අපේ රටේ අයිතිකාරයෝ නැති නෑ නෑ මේ පිටරටල් වලනේ අයිතිකාරයෝ ඉන්නවා. ඒකනේ ඉතින් වහලා දාලා තියෙද්දිත් අතහැරලා තියෙද්දිත් ගෙවල් කුලි ගෙවන්නේ නේද? තව තියෙනවා. 1976 දී මිලදී අරගෙන තියෙනවා මේ ඒක 2014 දී භාවිතයෙන් ඉවත් කරලා අතහැරලා දාලා කෙන්‍යාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය. හරිද? මේ නිල නිවසටත් 20-22 කුලි ගෙවලා තියෙනවා රුපියල් මිලියන 3.36ක්. අර ජනප්‍රිය රට මතකයි නේද? ෂීෂෙල්ස් ආන්න ඒ රටේ. ඔව් 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 ඒ රට තමයි ෂීෂෙල්ස්. ඒ රටේ මහකොමසාරිස් මේ තනතුර 20-20 ජනවාරි 15 ඉඳලා 20-21 අප්‍රේල් 8 වෙනිදා දක්වා පුරප්පාඩුයි. කාවත් යවලා නැහැ. යවන්න ඕනේ නැහැ නේ ඉතින්. ඒක නිකන් අපේ ගෙදර වගේ රටක් නේ නේද? ඒකත් එක්ක කරපු ගනුදෙනු මද. ඉතින් කවුරුත් යවලා නැහැ. හැබැයි මේ නිල නිවසක් තියෙනවා. ඒ නිල නිවසත් භාවිතයට අරන් නැහැ. ඉන්න කෙනෙක් නැත්තා නිල නිවස භාවිත කරන්න කවුද නේද? නමුත් කුලිය ගෙවලා තියෙනවා. රුපියල් මිලියන 3.82ක් නේද? ඒකත් ඉතින් කාගේ කාගේ හරි ගයක් වෙන්න ඇතිනේ නේද? පවුනේ එහෙම වහලා දාන එක පලස්තීනයේ මහල් නිවාසයේ ඒකක තුනක් කල්බදු ක්‍රමයට අරන්. හොඳේ 2019 අප්‍රේල් 18 ඉඳලා එකම එක නිලධාරියයිලු ඉන්නේ. හරිද? එකම එක නිලධාරියයි. නමුත් කුලිය වශයෙන් රුපියල් මිලියන 1.43ක් එක මිනිසෙකු වෙනුවෙන් ගෙවලා තියෙනවා. මරු නේද? තට්ටු තුනේ උඩ පල්ලෙහාට දුහනු ඇති අර පුංචි උන් සෙල්ලම් කරන්නේ. ඕ මිනිහා එක කකුලක් තියාගෙන එක තැනක නිදා ගන්නවා ඇති. ඊළඟ තට්ටුවේ ඇවිල්ලා රෑට නානවා ඇති. අනිත් තට්ටුවේ කෑම කනවා ඇති. ඔන්න රට. මේ තමයි විදේශ සේවය. ඔව් අපේ රට ගොඩ ගන්න, අපේ රට ගැන කතා කරන්න, මේ රටට ආයෝජන ගේන්න, මේ රටට වෙන හානියෙන් රට ගලව ගන්න තමයි ඔවට කට්ටි යවලා තියෙන්නේ. කොහොමද ඒගොල්ලන්ගේ ගලව ගැනීම? අඩුම ගානේ නිකන් ගොඩනැගිලි වලට කුලි ගෙවනවා කියලාවත් හිතා ගන්න බැරිද ඔය උන්දලට නේද? බැරි කමක් නැහැ. දැනගෙන ගෙවන්නේ. මොකද මේ විදේශ සේවයට යන තරමක් යන්නේ අර ඇමතිගේ පුතා, අර ඇමතිගේ දුව, නැත්තම් අක්කගේ දූ පොඩිත්, එහෙමත් නැත්තම් ළඟම හිතවතෙක්, සමහරුන්ගේ ළඟම හිතවතියොත් යනවා. හොඳේ. එනිසා අපේ විදේශ සේවයත් දැන් අම්බලමක්, වැඩිහිටි නිවාසයක් බවට පත් වෙලා අවසන්. රටේ අපේ ජනතාවගේ රීරි මාංශ උරා බොන තවත් යක්ෂ සේවාවක් බවට පත් වෙමින් තිබෙනවා. අපි සාධක සහිතව කතා කරන්නේ ඕනේ නම් නම්ගම් එක්කම කියන්නම්. ඒ තැන්වල ඒ රටේ ඉන්න අයගේ දේශපාලන ඥාතිකම්. මේ අය ඉතින් අපිට දැන් කියාවේ ගිහිල්ලා තියෙන සුදුසුකම් ඇතුවනේ, මොකද ඔහෙලව යවන්ටද කියලා. මේ අය මේ රටවලට වෙලා කරන දෙයක් නැහැ. එතනයි අපට තියෙන ප්‍රශ්නේ. එහෙමත්ම කෙනෙකු තමයි මොකක් හෝ වැඩක් කරන්නේ. ජාත්‍යන්තර ලෝකයේ තුල ශ්‍රී ලංකාවට යලි පණ දෙන්න බැරි පණ ගිය පණ අදින පිරිසක් තමයි මේ විදේශ සේවයට බොහෝ වෙලාවට තානාපතිවරු ලෙසත් යවලා තියෙන්නේ, යවමින් ඉන්නේ. රෑට පාටි, එහෙමත් නැත්නම් තමන්ගේ බිස්නස්, එහෙමත් නැත්නම් දූලා පුතාලගේ වැඩ. ඔන්න අත තියෙනවා නම් තැන. මේ රටේ විදේශ ප්‍රතිපත්තිය අලුත් කරලා මේ කුණු දේශපාලන මඩවගුරෙන් අපේ විදේශ සේවය ගලවගත්තේ නැත්නම් මේක තවත් සුදු අලියෙක් බව මතක් කරන්ටම අවශ්‍යයි. තවත් මහා නාස්තියක් වෙන තැනක් බව කියන්නම අවශ්‍යයි. මෙහෙම සුදු අලි නඩත්තු කරන්න දැන් නම් අපට පුළුවන් කමක් නැහැ කියන එක අද ටෙලිවැකිය මතක් කරනවා. අවශ්‍ය නම් විදේශ සේවයේ සම්බන්ධතා නම්ගම් එක්කම ලියන්නත් වෙන දවසක ටෙලිවැකියක් වෙන් කරනවා කියලා පොරොන්දු වෙමින් අද ටෙලිවැකිය අවසන් කරනවා.